ආයි බුවන් සුසංස්කිචන ටියප් චැනල්ලකට වෙනද වගේ මඉතා මත්තාතරයෙන් පිළිගන්නවා. අද මම හදන්නේ යන්නේ එක් මයෝ සැන්විච්චකක්. ඉතින් ගෙදරට අමුත් එක්කාවහම උදේට හවස තේවිලාවට දරුවන්ට කෑම්පෙටියට දාල දෙන්න මේ විදියට සැන්විච්චකක් හදාගන්න පුළුවන් වැඩිවෙිලාවක් යන්න නෑ හරිම පොඩිකාලයක් සහ අඩු අමුද්‍රාව ප්‍රමාණයක් තමයි මේ සැන්විච්චක හදාගන්නේ යන්නේ. අපි හම වීඩියුවකට හෙනක් ම බිත්තර තුනක් අදරගෙන. ඒ බිත්තර ටික හොඳට සෝදලා භාචනයකට ලිපේතියා ගන්න පුළුවන් භාචනයට දාගන්න. ඊට පසේ ලුණු දාගන්න මේ ස හැන්දක්විතර ලුණු දාලා වත්තුර වැහනෙන ප්‍රමායින්ට දාලා බිත්තර. ඊට පසේ ලිප මධ්‍යම ගින්දරේදයාගෙන බිත්තර ටික තම්බගන්න. ඉතින් අදමම සැන්විච් හදාගන්නේ දහයක් වගේ ප්‍රමාණයක් එඒ ඒ ප්‍රමණ් තමයි බිත්තරතුනක් ගත්තේ ආලට මේට වඩා වැඩිපුර හදාගන්න ඔන්නම් බිත්තර වැඩිපුර අරගෙන හදාගන්න පුළවා. ඉතින් ඊට පසේ. බිත්තර සුදුමද සහ කහමද ටි බිත්තර කටු වං කරලා පසේ සුදුමද සහ කහමද වෙන වෙනම භාචන දෙහකට දාලා ගෑරපුුවකින් මේ වගේ පොඩිකරගන්න හැඳකින්උනත් කමක් නෑ. ඊට පස්සේ ඉස්සල්ලා මං සුදුමදය පොඩිකර ගත්තා දැන් ඊළඟට කහමදය පොඩිකරගන්න මේ විදියට ඉදිෙන් වැඩිවෙලාවක් යන්න හැ මේ වැඩේට ඊට පැසේ අපි මේ සුදුමද පොඩිකරගත්තෙකට බිත්තර කහමැද පොඩිරගත්ටික දාගන්නවා. දැන් මේකට දාගන්න ඕනේ ලුණු පින්ංචක් ඉතින් ම ලොු තේ ැදි කාලකටත්තොඩාඩුවෙන් පොඩි ප්‍රමාණයක් මේ බිත්තරතුුණක් නිසා එකතු කරගත්තේ ඉතිෙන් ලොුණු පිංචක් දාගන්නව ආලගේ රසානුව. ඒවගේම සීණ තහැන් දක් මම එකතු කරගන්නවා. ගම්බිරිස් තේ හැඳි කාලාලක් වගේ එකතු කරගන්නවා මේ වර්ග තුනවිතරයි දාන්නේ මේටික පොඩි කරලා ඊළඟට එකතු කරගන්නේ මෝොනිස් එතින අපි අධහදැනන්නේෙක් මයිෝසැන් නිච්චකක්නේඒ නිසා අනිවාර්ම එකතිවිතු දෙයක් තමයි මෝොනිස්. මයොනිස් දාගත් දහම මාර්ම රසයි මේ සැන්න්නෙච්චක මේ විදිර හදල බල්ලන්න මන්දන්න වාල හැම දාමත් හදනවා එක දවසක් හදල රස බැලුවොත්. ඊට පසේ මයෝනිස් මේ මම එකතු කරගන්නවා තේහැඳදි තුනක්කිතර. මයොනිස් ේහ තුක්. මේ මිශ්්‍රණය හොයට පොடிිකරගන්න. ඉති නට පස්සේ මම සැ් පාම්පෙති අරගන්නවා அරගෙන දැටිටික වටේ ධාරටික පිහියකින් පාම්පෙත්ත පොடிිනොවෙලාකාරයට හිමීට කපලායිං කරන්න. ඔයාට සැෂ්ටික දවට பாපෙති தவල உன පුළුවන් මේවිදියට කපப்பලවත් කරන්න එක வாල කැමතිවිදි කර කරගන්න மමங்கிසර වෙලා பாාම්පෙති ටි එක වටේ කරවෙච්ච වගේ ධාරටික මේ විදියට පිහියකින් කපලිවත්ගන්නා එතකට ලස්සන නිමාවක් ගේනව වටේ ටික කපලිවත් කරහම ඊට පස්සේ අපි එකන බිත්තර සහමයෝනිස් මිශ්්‍රණය මේ විදියට පාම් පෙතිවල තවරගන්නවා ඔයාල කැමති ප්‍රමාණයක් තවරගන්න පුළුවන් එක අල්ලග කැමැත්තයෙන් අනුව අඩු වැඩි කරගන්න මේ තවරගන්න බිත්තර ප්‍රමාණය දැන අනනිත් පාම්පෙත්තිෙන් වහගන්න ඊට පස්සේ ලස්සනට මංත්‍රිකෝන හඩියයට තයි කපලගන්නේ යාලට කොටු හැඩයට වනත් කපන්න පුළුවන් ඉතින් මේ විදියට ලස්සන හැඩේකට කපලා මේසටයා වන්න තමයි තියෙන්නේ. ඉතින් බේබල්ලන්න මංහදාගත් සැන්ච්ටික කීපයක්. දෙැක්කාම කන්නාසිතනවා ඒ විතරක්නෙමයි මාරම රසයිතිං ආලාත් අදල රස බලන්න මේ ීඩියෝහොඳයිකෙල් හිතනවනම් ලයිකරන්නේ යාළුවන්ට බලනෂ ආකරන්න ඒවගේම ඔබගේ වටි ධහස් දක්වන්නේ කියලා ඉල්ලමින් අදට මමනවතිනව සුබභ දවසක්.